Aquaproof 7-in-1. High-performing waterproofing paint, Nippon Paint. The coatings expert. පය පහක් තිස්සේ බොහොම සුවඳශීලීව කීපක ලියාගෙන ඊට පස්සේ සංග්‍රහත් කරලා ඊට පස්සේ මේ එන්නේ යද්දී ආයි බොහොම ස්තුතියි කියලා ආයිබන් කියලා බොහොම සුවඳශීලීව බොහොම උනන්දුවෙන් අද දවසේ මේක කරගත්තා CID එක. ඉතින් මම කල්පනා කරේ දැන් මේ මේ උනන්දුව තිබිච්ච උනන්දුව තව දවස් දෙකක් තිබුණා නම් තව දවස් දෙකක් තිබිලා මේ විමර්ශන කටයුතු උනන්දුවෙන් කරා නම් මම හිතන්නේ එච්චර අමාරු නෑ මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සත්‍ය හොයාගන්න. මේ උනන්දුව CID එකට නෑ කියලා මේක නෙමෙයි මම කියන්නේ නමුත් CID එකට මේක කරන්න දෙන්න නැති පිළිවෙලක් තමයි අපිට පේන්නේ. ඉහළින් ඉන්න අය. ඉතින් මගෙන් අද මට එන්න කියලා තිබුණේ මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සිද්ධි තොරතුරු මම දන්නවා කියලා ඒගොල්ලන්ට තොරතුරු ලැබිලා තියෙනවා. ඒ නිසා ඒව ගැන දැනගන්න කියලා. නමුත් දැන් ඒව පිළිබඳව ප්‍රශ්න කරද්දී මට හිතුනේ කිසිම බරපතල කමක් නැති වටිනාකමක් නැති ප්‍රශ්න තමයි මගෙන් ඇහුවේ කියලා. නමුත් මම දන්න තොරතුරුනේ දැනගන්නේ එන්න කියලා තිබුණේ ඒ නිසා අපි නොයෙකුත් දේවල් අධ්‍යයනය කරලා හොයාගත්තු දැනට වැඩි එළිදරව් වෙලා නැති තොරතුරු ගණනාවක් මම ලෑස්ති වෙලා ගියා. ඒවා මූලාශ්‍ර සහිතවම මම දුන්නා. ඒ වගේම අපි අර රනිල් වික්‍රමසිංහ මහත්මයාට ජනාධිපතිවරයාට ඇරියානේ ලිපියක් අපේ කමිටුවක් ජාතික කමිටුවක් මගේ ඒ ලිපියේ සඳහන් වෙලා තිබුණෙත් මේ දක්වා විමර්ශනය කළේ නැති කරුණු. එතකොට ඒ ලිපිය පිටු 12ක සමන්විත ලිපියක්. ඒ ලිපිය අපි ජනාධිපතිවරයාට ඇරලා දැන් මාස ගාණක් වෙනවා. හැබැයි අඩු ගානේ යුමක් ආවා කියලාවත් දන්නලා ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයෙන්වත් දැනුම් දීමක්වත් කරලා කරන්න තරම් උනන්දුවක් ඒගොල්ලන්ට තිබුණේ නැහැ. ඒ නිසා මම අද ඒ ලියුම බාර දුන්නා CID එකට. මේක අපි ජනාධිපතිවරයාට ඇරියා. නමුත් මේ දක්වා කිසිම මේක ප්‍රතිචාරයක් නැහැ. ඒ නිසා මම ඕගොල්ලන්ට බාර දෙනවා ඕන්නම් විමර්ශනය කරන්න කරුණු ගණනාවක් ඕකේ තියෙනවා. ඉතින් දැන් CID ගාව තියෙනවා ඇත්තටම විමර්ශනය කළ යුතු වැදගත් කරුණු ගණනාවක්. මට හිතන හැටියට නම් අද බාර දුන්නු කරුණු විතරක් ගැඹුරෙන් අවංකව සාධාරණව විවෘතව විමර්ශනය කළා නම් ඕනකමින් ඒ හොඳටම ඇති මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍යතාවයක් පාස්කු ප්‍රහාරය පිටුපස්සේ හිටපු අය උමන්ත්‍රණය පිළිබඳ සත්‍යතාවයක් හොයාගන්න. මේකට වල්කීට කවුද කියලා හොයාගන්න.